මා ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය 19 වෙනි වරටත් සිය හැකියාවන් දක්ෂතාවයන් නිර්මාණශීලීභාවයන් ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුල පෙන්눔 කරමින් දේශීය හා විදේශීය ආයතන එක්ව පවත්වනු ලබන මේ 19 වන ප්‍රදර්ශනයේට මේ උදෑසන ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව වසර 19ක කාලයක් අකණ්ඩව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය දේශීය වශයෙන් ප්‍රධාන ලෙස සිය දක්ෂතාවයන් ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුල මේ ප්‍රදර්ශනයේ තුලත් පෙන්눔 කරලා තිබෙනවා. ඒ වගේම දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වගේම අන්තර්ජාතිකයෙන් විදේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රවල ආයතන ඒ වගේම විවිධ සංවිධාන මේ සඳහා එක්කර ගැනීම මම දකින්නේ ප්‍රධාන වශයෙන්ම අපේ දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයට දෙන විශාල ශක්තියක් ලෙසයි. නව තාක්ෂණයත් සමග ප්‍රධාන ලෙස ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ශිල්පීය ඥානයන් ක්‍රමෝපායන් පර්යේෂණ ඒ විවිධ ශේෂ්ත්‍රවල පෙන්눔 කරන නව පර්යේෂණත් සමග සොයා ගැනීම සමග අපේ දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වැඩ කරන සෑම කෙනෙකුටම අන්තර්ජාතික වශයෙන් නව තාක්ෂණය තුල කෙරෙන කාර්යයන් සමග බද්ධ වීමෙන් එක් පැත්තකින් සුහදතාවය ගොඩනගා ගැනීම තවත් පැත්තකින් තාක්ෂණික තත්වයන් පිළිබඳව නව පර්යේෂණ සහ සොයා ගැනීම පිළිබඳව අධ්‍යක්ීම් ලබන්නට ඒවා අධ්‍යයනය කරන්නට මේ තුල අවස්ථාවක් ලැබෙනවා. අපේ රටේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය පිළිබඳව කතා කරන විට මම හිතන්නේ ඔබ අප කවුරුත් දන්නවා වසර දහස් ගානක දීර්ඝ ඉතිහාසයක ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයා පෙන්눔 කරලා තිබෙන්නේ ඇතැම් නිර්මාණ තවමත් ලෝකේ තවත් කෙනෙකුට මේ යුගය තුල කළ නොහැකි දේවල් විශේෂයෙන්ම අනුරාධපුර යුගය පොළොන්නරුව යුගය විවිධ ශේෂ්ත්‍ර හරහා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පෙන්눔 කරලා තිබෙන දක්ෂතාවයන් අද තාක්ෂණික ලෝකයක් සමග එක් කළ විට බොහෝ වෙලාවට තවමත් ඒ ඉදිකිරීම් ඇතැම් ඉදිකිරීම් පිළිබඳව ඒවා නිර්මාණය කිරීම පිළිබඳව සොයා ගැනීමට අපහසු වී තිබෙනවා සැලසුම් සම්බන්ධයෙන්. ඒ නිසා ශ්‍රී ලාංකික ජනතාව ප්‍රධාන ලෙසම ඉදිකිරීම් ශේෂ්ත්‍රය පිළිබඳව ඓතිහාසික කාර්යභාරයක වසර දහස් ගානක අතීත කතාවක් සමගයි ගොඩනැගී තිබෙන්නේ. ඒ වසර දහස් ගානක අධ්‍යක්ීම් සමග නව තාක්ෂණික ලෝකයේ තුල ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අද නව ගමනක් යන්නට ඔබ සියලු දෙනා එක්වීම ඉතාමත් වැදගත්. අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රය පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන් ලෝකේ නව සංවර්ධන ක්‍රමෝපායන් ඒ වගේම නව සංවර්ධන සැලසුම් පිළිබඳව කතා කරන විට තිරසර සංවර්ධනයට බද්ධ වූ ඉදිකිරීම් ශේෂ්ත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛයි කියන එක ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ඒ වගේම පාරිසරික තත්වයන් වඩා සැලකිල්ලට ගැනීමේදී පාරිසරික සංරක්ෂණය පිළිබඳව ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ මීට අවුරුදු 25කට 30කට පෙර ලෝකයේ දේශපාලකයන්ට විද්‍යාඥයින්ටත් අමතක වෙලා තිබුණා පරිසර සංරක්ෂණයට සංවර්ධනය සහ විශේෂයෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කොතෙක් දුරට බලපානවාද කියන කාරණය. ගත වූ වසර 25ක 30ක කාලය තමයි ඒ පිළිබඳව අවධානය යොමු වුණේ විද්වතුන්ගේ විශේෂඥයින්ගේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රමුඛයින්ගේ ප්‍රධාන ලෙසම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රය කොතෙක් දුරට සැලකිලිමත් විය යුතුද කියන කාරණාව. අපි වගේ පුංචි රටක කුඩා භූමියක තිබෙන ස්වාභාවික සම්පත්
ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඇතැම් වෙලාවට ලෝකයේ මහ විශාල නගරවල කරන සැලසුම් පිළිබඳව අපේ රටේ ජනතාවත් සිහින දැක්කත් නමුත් අපේ තිබෙන භූමියේ ප්‍රමාණය මහනගර සැලසුම් සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනීමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මාර්ග ඉදිකිරීම වගේම මහා පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම ඉටු කිරීමේදී අපි අපේ රට තුළ ජනගහනය සංවර්ධනයේ තිබෙන පසුබිම් ඒ වගේම භූමියේ තත්වය මේ සියල්ල සැලකිල්ලටගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ලංකාව තුළ ප්‍රධාන වශයෙන්ම ගොඩනැගෙන ඕනෑම ඉදිකිරීමක් පරිසරයට සම්ප්‍රදායට සංස්කෘතියට අනන්‍යතාවයට අදාළව වාස්තු විද්‍යානුකූලව ගොඩනැගීමට වගබලා ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ මට වඩා ඔබ පිළිගන්නවා. එයිදී බලශක්ති කාර්යක්ෂමතාවය තිරසර භූමි සැලසුම් කරණය හා කල්පනාකරණය අමුද්‍රව්‍ය සම්පත් කල්පනාකරණය ගොඩනැගිලි පරිසරතුර පරිසරයේ ගුණාත්මකභාවය ජල කළමනාකරණය හරිත නව්‍යකරණය සමාජීය හා සංස්කෘතික අනුකූලතාවයන් කෙරෙහි ප්‍රබල ලෙස අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කියන කරුණුවලදී ප්‍රධාන ලෙසම අපි වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ අද ලෝකේ පුරා ඇති වී තිබෙන කාලගුණික දේශගුණික තත්වයන් ඒ වගේම ආර්ථික ප්‍රවණතාවයන් මේ සියල්ලටම ප්‍රධාන ලෙස බලපාන කරුණු. ඒ නිසා අපි අපේ රටේ අපි විශේෂයෙන්ම දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රාජ්‍යංශය හා පෞද්ගලික අංශයේ තිබෙන එක් පැත්තකින් තරඟකාරීත්වය තවත් පැත්තකින් ඒ ප්‍රමිතීන්වල තිබෙන දක්ෂතාවයන් අපි ඇගෙීමට ලක් කළ යුතු වෙනවා. මගේ නම් පෞද්ගලික අදහස මා දන්නා පරිදි අපේ රටේ පෞද්ගලික අංශය රාජ්‍යංශයට වඩා ප්‍රමිතියෙන් සහ තත්වෙන් උසස් ලෙස ඉදිරියට ගිහින් තියෙනවායි කියන එකයි මම විශ්වාස කරන්නේ. අපේ CCB ආයතනය ඇර අනික් ආයතනවලට ඉදිකිරීම් කටයුතු දුන්නොත් රාජ්‍යංශයේ අවුරුද්දකින් බලාපොරොත්තු වුණොත් අවුරුදු 10කින්වත් ලැබෙන්නේ නැහැ. ඒ විදිහේ දක්ෂකනුත් අපි අතරේ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වුණ ඇතැම් සංවර්ධන කටයුතු වල බොහෝ වෙලාවට කලට වේලාවට වැඩ කටයුතු කර ගැනීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රබල ප්‍රශ්න රාජ්‍යංශයේ තිබෙනවා. ඒ නිසා රාජ්‍යංශයේ කටයුතු වලදී පවතින ආර්ථික තත්ත්වයන් පාරිසරික තත්ත්වයන් ඒ වගේම මේ තිබෙන ප්‍රධාන වශයෙන්ම රටේ සංවර්ධන ඉලක්ක පිළිබඳව සැලකිලිමත් වීමේදී මේ සියලු දේ සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා අද දේශීය වශයෙන් ප්‍රධාන වශයෙන්ම මහා පරිමාණයේ සුළු හා මධ්‍යම පරිමාණයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තුල දකින දක්ෂතාවයන් සහ හැකියාවන් අපි ඉතාමත් අගය කළ යුතුයි. මේ ක්ෂේත්‍රයට බලපාන විවිධ ගැටලු සහ ප්‍රශ්න අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තිබෙනවා. සංවිධාන වශයෙන් ආයතනික වශයෙන් ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. නමුත් නව ලෝකයක් සමග සංවර්ධනය ඉදිරියට යෑමේදී ප්‍රධාන වශයෙන්ම ඇතිවන බාධාවන් සහ ගැටලු ඒවා කිසිසේත්ම එක්වර ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. විවිධ ගැටලු සහ ප්‍රශ්න ඇතැම් මේවා විසඳන විට ඇතැම් මේවා අලුතෙන් ඇති වෙනවා. ඒ නිසා රජය සහ රාජ්‍ය ආයතනත් පෞද්ගලික අංශයත් සෑම විටම තම තමාට බලපාන්නා වූ මේ ශේෂ්ත්‍රීය ගැටලු ප්‍රශ්න ඒවා සාකච්ඡා කරමින් निराකරණය කරමින් මේ ශේෂ්ත්‍රේ වඩා ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා අපි ඕනෑම වෙලාවක තමුන්නාන්සලාට රජයේ පැත්තෙන් අවශ්‍ය යම් සහයෝගයන් තිබෙනවා නම් ඒ සහයෝගයන් සම්පූර්ණයෙන්ම ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට ඕනෑ. ඇතැම් චක්‍රලේක ඇතැම් වෙලාවට දේශපාලකයන් විසින් ගන්නා යම් යම් පටු තීන්දු තීරණ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැරව ගන්නා වූ තීන්දු තීරණ අපි දකිනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන්ම තිබෙන
ගැටලු වැඩි. රජයේ ඇතැම් වෙලාවට තිබෙන මැදිහත් වීම සහ දේශපාලකයන් විසින් සෑම කෙනෙක්ම නෙවෙයි සමහර අය විසින් ගන්නා වූ වැරදි තීන්දුව తీරන සුළු හා මධ්‍ය පරිමාණයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කටයුතු කරන අයට යම් දැඩි අයහපත් බලපෑම් ඇති වෙන බවත් අපි දන්නවා. ඒ නිසා ඒවා බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය කරුණු නෙවෙයි යම් යම් පුජ්‍යලානුබද්ධ කෙරෙන කරුණු. ඒ නිසා මේ ඕනෑම කාරණයක් ප්‍රශ්නයක් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා රජයේ විදියට ඔබ සමග සාකච්ඡා කරලා ඒ ගැටලු සහ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යෑමට කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය 19 වෙනි වරටත් මේ පවත්වන ප්‍රදර්ශනයේ තුල කර්මා ඉදිකිරීම් ශේෂ්ත්‍රයට වගේම රටේ පොදු ජනතාවට සාමාන්‍ය ජනතාවට ඒ වගේම පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයට මේ තුලින් දෙන පණිවිඩය දැනුම ඒවා දැකීමෙන් අධ්‍යයනය කිරීමෙන් දැක බලා ගැනීමෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ඔබ ඉෂ්ට කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයටත් ඔබ සීලු දෙනාටත් ඒ වගේ මේ අවස්ථාවට පැමිණි දේශීය විදේශීය සෑම ආයතනයකටමත් රජය වෙනුවෙන් මගේ ස්තුතිය පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.